ගෝල්ෆේස් අර්ගලයේ ආරම්භක සමාජිකය වන බුද්ධි ප්‍රබෝධ සියදිවි නසාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමාජ මාධ්‍යට යොමු කර තිබුණේ මේ විදියට. පළමු අර්ගලකරුවා මියයයි. ගෝල්ෆේස් අර්ගලය ආරම්භ කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ එමෙන්ම ගෝටා ගෝගම ආරම්භක සමාජික බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සියදිවි නසාගෙන තිබේ. අරගලයේ ඉදිරිපළම නායකයෙකු වූ බුද්ධි ප්‍රබෝධ ගෝටාගෝගම පළමු කූඩාරම ඉදිකළ පුද්ගලයාය. මේ නවය ප්‍රහාරය දා රට ඇවිලවීමටත් බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. බුද්ධි ප්‍රබෝධ පසුගිය කාලයේ පුරාවටම මහින්දලාට නිවන්සුව පැතුවේය. මහින්දලා මරණතුරු බලා සිටියේය. කෙසේ වෙතත් ඔහු දීර්ඝකාලීන මානසික අවපාතයකින් පීඩා විඳමින් සිට තිබේ. ඔහු මානසික අවපාතයන් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බව දැන් හෙළිවෙමින් තිබේ. බලාගෙන යද්දී ගෝල්ෆේස් අරගලය මෙහෙවා ඇත්තේ මානසික රෝගයන්ගෙන් පෙළෙන්නන් කිහිප දෙනකි. මින් පෙර ගෝටාගෝගම පළමු කූඩාරම ඉදිකිරීමට දායකත්වය දුන් අරගලයේ තවත් නායිකාවක් වූ නිර්මාණ ලියනගේ මිය ගියේය. බුද්ධි ප්‍රබෝධලා එදා මහින්ද රාජපක්ෂ මරණතුරු බලා සිටියේය. නමුත් අරගලයට වසරක් ගත වීමට මත්තෙන් ඔහු සියදිවි නසා ගත්තේය. පළමු අරගලකරුවා බුද්ධි ප්‍රබෝධ කරුණාරත්නට නිවන්සුව. මේ වගේ අලුත්ම තොරතුරු ඉදිරියටත් බලන්න අපිව subscribe කරන්න.